සිලුව සේ අලුත් වෙවි තල්වන ජීවිත සිලුව පන්සිල් මළුව පන්සිල් මළුව කුසල් සිතුවිලි නිරන්තරයෙන් පහළවන සත්‍යම වූ වදන් ඇසෙන සංසාරගත කුසල් ඉස්මතු කර ගන්නට තරම් වීරිය වැඩෙන සුන්දර උදෑසනක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා මේ ලෝකේ පහළ වූ විශිෂ්ටතම වූ ශාස්ත්‍රූන් වහන්සේගේ අනුගාමිකයන් වන ඔබටයි මේ සුන්දර උදෑසන සිරස FM පන්සිල් මළුවේදී මා ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් උන්වහන්සේගේ ධර්මයම සාකච්ඡා කරන්න මට ඉඩ ලැබීම මගේ හඬ ඒ සඳහාම යොමු වීම කොයිතරම්නම් ආශ්චර්යයක්ද. ඒත් සමගම ඔබ මාත් සමග සිටීම ඔබත් ධර්මය ඇසීම කොයිතරම්නම් දුර්ලභ කරුණක්ද. ඉතින් සුපින්වත් ඔබට විශේෂිත වූ කාරණයක් මතක් කරනවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට සිහිපත් කරනවා අනුන් සමග නොව තමන් සමග පමණක් තර්ක කරන්න කියලා. ඔබව පරදා ඔබම ජය ගන්න උත්සාහ කරන්න කියලා. දිනක මේ තරඟය සම්පූර්ණ කරමින් ඔබ ජයගත් පසු ඔබට නිදහසේ නිසංසලේ වැටහෙවි. අනුන් සමග තරඟ කළ සියල්ලන්ම කිසිදු ජයක් නොලබාම මියදෙන වග. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, සිරස FM පන්සිල් මළුව සදහම් සාකච්ඡාව ඔබ වහන්සේ සමග සිද්ධ කරන මේ සදහම් සාකච්ඡාවට මා කරුණු සපයා ගනිති. සාකච්ඡා කරන්නට අවශ්‍ය කරන කරුණු ගොනු කර ගනිති. මට විශේෂයෙන් කෙනෙක් ප්‍රශ්නයක් යොමු කර අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සමග සාකච්ඡා කරන්නට කියලා. එක්තරා කාන්තාවක හා සම්බන්ධ සිද්ධියක් ස්වාමීන් වහන්ස මේ ඇය භවනා කරනවා. ඇයට හදිස්සියේ ජීවිතයේදී මුණ ගැහෙන මෑණියන් වහන්සේ කෙනෙක් නිසා ඇය ධර්මය හඳුනා ගන්නවා ගැඹුරින්. ඒත් සමගම ඇය භවනාවට යොමු වෙනවා. භවනා කරන අතරතුර අපේ ස්වාමීන් වහන්ස ඇය එක්තරා අවස්ථාවකදී අමනුෂ්‍ය ග්‍රහණයකට හසු වෙනවා. ඒ විදිහට ඇතිවන යම් යම් සාමාන්‍ය නොවන සිදුවීම් හරහා ඇය අමනුෂ්‍ය ග්‍රහණයකට හසු වෙලා කියලා ඇයට කමඨහන් දෙන ස්ථානයේ ඉමෑණියන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ වගේම ඒ අමනුෂ්‍ය දෝෂය මගහරවා ගන්නට යයි යම් තැනකට යන ලෙසටද ඇයට අවවාද කරනවා. ඉතින් ඇයත් ඒ සියල්ල නොපිරිහෙලා සිද්ධ කරනවා. අපේ ස්වාමීන් වහන්සේ දැන් විශේෂයෙන්ම මේ කමඨහන් දෙන ස්ථානය, ඒ වගේම මේ යෝගීන් භවනා කරන ස්ථානයේදී කමඨහන් දෙන ස්වාමීන් වහන්සේලා, මෑණියන් වහන්සේලා බොහෝ වෙලාවට අමනුෂ්‍ය දෝෂ ගැන ගැඹුරින් මතපල කරනවා. භවනා කරන අයට අමනුෂ්‍ය දෝෂ බහුලව ඇතිවනවා කියන කාරණය තමයි ස්වාමීන් වහන්ස අපිට මෙම ස්ථානයෙන් අසන්නට ලැබෙන්නේ. සහ අර උක්තකී කාන්තාව ඇයත් මේ පිළිබඳව විශේෂයෙන් කියනවා. ඇය විවිධ අවස්ථාවලදී අමනුෂ්‍ය ග්‍රහණයන්ට හසු වූ බව ඇය ප්‍රකාශ කරනවා. ඒ වගේම ඒ මෑණියන් වහන්සේගේ මඟ පෙන්වීම මත එක්තරා ස්ථානයකට ගිහිලා ඇය අමනුෂ්‍ය ග්‍රහණයෙන් මිදුණු බවත් ඇය ප්‍රකාශ කරනවා. ඇය අමනුෂ්‍ය ග්‍රහණයෙන් මුදවා ගන්නෙත් මෑණියන් වහන්සේ කෙනෙක්, ඒ සඳහා මුදල් අය කිරීමක්ද සිද්ධ වෙනවා. අපේ ස්වාමීන් වහන්ස දැන් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මාර්ගය, උන්වහන්සේ අපිට ජීවිතය දකින්නට කියා දුන් සමාධිය වැඩීම, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, මේ සියල්ල හරි සුපිරිසිදුයි. ඒ සෑම තැනකම තියෙන්නේ ඍජු බව. ඒ සෑම තැනකම තියෙන්නේ සිත නිවෙන බව. අපේ ස්වාමීන් වහන්ස මේ කාන්තාවගේ කතාව ධර්මයට ටිකක් පරස්පර බවක් මට දැනෙනවා. ඇගේ කතාව අනුව ස්වාමීන් වහන්ස සමාධිය වඩන හැම කෙනෙකුටම බහුලවම මේ අමනුෂ්‍ය දෝෂවලට හසුවන්නට සිදුවනවාද? අවසරයි. මෙහෙමයි මිනෝනා, ඔබතුමිය ඒ මගෙන් ප්‍රශ්නේ හැටියට යොමු කළේ භාවනා කිරීමේදී යම් භාවනා ගුරුවරයෙක් තමන් ළඟට භාවනා කරන්නේ නේ පින්වතා හෝ පින්වතියට කියනවා නම් තමන්ගේ ශරීරය තුල අමනුෂ්‍යෙක් ඉන්නවා, තමන්ගේ හිස අරක් ගත්ත අමනුෂ්‍යෙක් ඉන්නවා, තමන්ගේ ඇඟේලි චමනුෂ්‍යෙක් ඉන්නවා. මෙවැනි කතාවන් අපිට අහන්න ලැබෙනවා නම් ඒවා අහන්න ලැබෙනවා, අහන්න ලැබෙන්නේ නැත්තේ නෑ. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝවාන් ඵලයට පත් නොවු සෑම කෙනෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියලා. තේරුණාද? සෝවාන් ඵලයට පත් නොවු සෑම කෙනෙක්ම. එහෙනම් අපි දන්නවා අපේ සමාජයේ සෝවාන් ඵලයට පත් වුණ අය සිටියොත් කොයිසම් අල්ප පිරිසක්ද ඉන්නේ කියලා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ගුරුවරයෙක් ළඟට ගියත්, වැඩිහිටියෙක් ළඟට ගියත් අපි තේරුම් ගන්න ඕනේ
එයා සෝවාන් ඵලයට පත් වෙලා නැත්තම් කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියන කාරණේ. තේන්න. එතකොට එහෙම සෝවාන් ඵලයට පත් නොවිච්ච කෙනෙක් තමන් සෝවාන් ඵලයට පත් වුණා කියලා හිතනවා නම් තමන් සකෘදාගාමි අනාගාමි ඵලයන්ට රහත් ඵලයට පත් වුණා කියලා කියනවා නම් එතන තියෙන අවබෝධාත්මක දැක්මක් නෙතනේ. එතන මොකද තියෙන්නේ? මානසික ව්‍යාධියේ තියෙන උච්ච භාවය. හරි? එතකොට මේ මානසික ව්‍යාධිය අපි තුල සකස් වෙන්නේ පංච උපාදානස්කන්ධය කෙරේ ඇති කරගන්නා වූ තෘෂ්ණාවේ තීව්‍ර භාවය නිසා. ඈ තෘෂ්ණාවේ තීව්‍ර භාවය නිසා. ඒතොත් තෘෂ්ණාවේ තීව්‍ර භාවය නිසා නිරතුරුවම අපේ ඇලීම් සහ ගැටීම් වැඩි වෙනවා. ඉතින් ඇලීම් සහ ගැටීම් වැඩි වුණාම අපි හැම වෙලාවම ධර්ම මාර්ගයෙන් පිටට යනවා. ඒ කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ තුල ඉන්නේ නැහැ. දැන් එක උපාසිකාවක් මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම භාවනා කරනවා. මං ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා භාවනා කරනවා. මං භාවනා කරලා මගේ හිත හොඳින් සමාධිමත් වෙනකොට මගේ නිරතුරුවම අමනුෂ්‍යෝ ඇවිල්ලා මගේ මේ නහය කසනවා කියනවා. ඒ කියන්නේ මේ නාසිදුරු වලින් අමනුෂ්‍යෙක් ඇවිල්ලා පහුරු ගන්නවලු. ඒතර පහුරු ගෑපුවාම දැන් භාවනා ගුරුවරයා මොකද්ද කියන්නේ? ඔබට අමනුෂ්‍යෙක් පීඩා කරනවා. ඒතර භාවනා ගුරුවරයා එහෙමයි කියන්නේ. ඒතර අර අහිංසක ගෝලයාත් ඒ දේ පිළි අරගෙන ඊට පස්සේ එයාත් ඊට අදාළව තමන්ගේ ශරීරයට පීඩා කරන අමනුෂ්‍යෙන්ට අදාළව කටයුතු කරන්න එයා යන්නේ භාවනාව පැත්තකින් තියලා. ඉතින් ඕනා එතන ඇත්තටම භාවනා කරන කෙනෙකුට අමනුෂ්‍යෙක් පීඩා කරනවා කියන කාරණය අදාළ නැහැ. ඒතර මං ඒ නෝනාට මතක් කළේ ඔබ භාවනා කරන වෙලාවට ඔබේ මේ නාසයේ යම් සංවේදී භාවයක් එහෙම නැත්නම් කසන ස්වභාවයක් නැත්නම් හූර්ණ ස්වභාවයක් දැනෙනවා නම් ඒක අමනුෂ්‍යෙක් කරන දෙයක් නෙමෙයි. ඒක අනිවාර්යෙන්ම මේ දැන් ඕනම කෙනෙක්ගේ මේ නහයේ රෝමකූප තියෙනවානේ. නහය ඇතුලේ රෝමකූප තියෙනවානේ. රෝමයන්. එතකොට නෝනා මේවා වැඩුණාට පස්සේ හොඳ වැඩුණාට පස්සේ අර භාවනාවේදී හිත සංසුන් භාවයටපත් වෙනකොට හොඳේ භාවනාවේදී හිත නිශල වෙනකොට අර රෝමකූපයන් මේ නහයේ ගැටෙන ස්වභාවය අපිට තදින් දැනෙනවා. දැන් පංච නීවරණ තුල ඉන්නවා වගේ නෙමෙයි. අපි මේ විදිය කතා කරද්දි මේ විදිය ඇවිදිද්දි මේ විදිය කටයුතු කරද්දි අපිට ඒක දැනෙන්නේ නැහැ. නමුත් ඒ රෝමයන් වැවුනට පස්සේ ඒක මටත් තියෙනවා. හොඳේ? ඒතකොට මම මේ රෝමයන් වැඩි වෙනකොට ඒක අඩු කරලා දානවා. හරිද? මොකද එහෙම නැත්තම් පුතේ මටත් ඒ අර නිකන් කවුරු හරි පහුරු ගන්නවා වගේ දැනෙනවා. ඒක කවුරු තමුනුෂ්‍ය පහුරු ගන්නවා නෙමෙයි. තේරෙනවද? අපි අර තමන්ගේ නාසිදුර තුල තියෙන රෝම කූපයන් වැඩුණාට පස්සේ දික්ව වැඩුණාට පස්සේ අපේ භාවනා කරද්දී අපේ මනස සංසුන් වෙද්දී අපි සංයමයටපත් වෙද්දී ඉන්ද්‍රිය සංවරය හොඳින් ඇති වෙද්දී අර පුංචි දැනීම අපිට ලොකු දෙයක් වශයෙන් පේනවා ඈ. ඒතර අපි හිතන්නේ මේ පෙරේතයෝ නැත්තම් අමනුෂ්‍යෝ අපේ මේ නහය මේවා කරනවා ඒ නිසා බාධාවට බාධා වෙනවා කියලා. ඒ නිසා ඔය කොවෙනි තැන්වල කොතනකවත් අමනුෂ්‍ය ප්‍රශ්නයක් අපි ඇදගන්න ඕනේ නැහැ. තේරෙනවද? ඒ නිසා භාවනා කරනවා කියන්නේ හොඳින් තේරුම් ගන්න ඕනේ සම්මා සමාධිමත් හිතකින් තමයි අපි භාවනාවට යොමු වෙන්නේ නේ. සම්මා සමාධිමත් හිතකින්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ සම්මා සමාධිය කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ 8 වෙනි මාර්ගාංගය. ඒ කියන්නේ සම්මා සමාධිමත් හිතක් ඇති වෙන්න නම් එයා තුල සම්මා සතිය තියෙන්න ඕනේ. සම්මා වායාමයන් තියෙන්න ඕනේ. සීලයට අදාළ මාර්ගාංග තුනේ ශක්තිය තියෙන්න ඕනේ. කර්මය කර්මඵල විශ්වාසය ඇතුළු සම්මා දිට්ඨි සම්මා සංකප්පයන්ට අදාළ ධර්මතාවයන් වැඩිලා. එතකොට දැන් මේ ධර්මතාවයන් ආරෂ්ඨාංගික මාර්ගය තුල මේ ධර්මතාවයන් වැඩුණොත් තමයි අපිට සම්මා සමාධිමත් හිත ඇති වෙන්නේ. හරිද? එතකොට මේ සම්මා සමාධිමත් හිතෙන් අපි භාවනාව ඒ කියපි විදර්ශනාවට යොමු වුණොත් ප්‍රඥාවට අදාළ භාවනාවට යොමු වුණොත් නිරතුරුවම නොනා අපේ භාවනාව ආරෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වුණා වූ භාවනාව. හරි? එතකොට මේ ආරෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වුණා වූ භාවනාවක් තුළ ඒ අපේ භාවනාව වැඩෙන්නේ සම්මා දිට්ඨිය කියන අත්‍යවාරම මත. එතකොට මේ සම්මා දිට්ඨිය කියන අත්‍යවාරම මත අපි මුලින්ම දකින්නේ මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. එතකොට කවුද තෙරුවන් කියන්නේ? කවුද ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ? ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ උරුමය කියන්නේ මේ ලෝක ධාතුවේ පළවෙනි දුර්ලභ අර්ථය. මේ උතුම් චතුරාර්ය සත්‍ය මේ උතුම් ආරියෂ්ඨාංගික මාර්ගය කියන්නේ මේ ලෝක ධාතුවේ දෙවෙනි දුර්ලභ අර්ථය. ඒ වගේම ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන උත්තරීතර ධර්මතාවයට මුළු තුන් ලෝකෙම යටත්
සක්‍ර දෙවියන් මහා බ්‍රහ්මයා ඇතුළු මේ සියලු ධර්මතාවයෝ වන්දනා කරන ධර්මතාවයක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ. එහෙනම් නොනා එවන් සාස්තුන් වහන්සේගේ පිහිට සරණ ඇති කරගෙන භාවනාවට යොමු කරාට කවදාක්වත් ඔවිනි බියක් සකස් වෙන්න විදියක් නැහැ. හරි. නමුත් යම් හේතුඵල ධර්මයක් නිසා අපිට යම් බාධාවක් සිද්ධ වුණොත් මොකද මුගලන් මහෝත්තමයන්ගේ වහන්සේගේ කුස තුලටත් වරක් මාරයා රිංගනවා. හොඳේ මුගලන් මහරහතන් වහන්සේට දැන්නවා කුස පෙරලෙනවා වගේ. ඒ බලනකොට මාරයා තේන්නාද? එතකොට එහෙමනම් නෝනා අපිට එවැනි දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියලා අපිට කියන්න බැහැ. තේන්නාද? නමුත් අපි දක්ෂ විය යුතුයි එවැනි දෙයක් සිද්ධ වෙනවා නම් ඒකත් අපේ අකුසල් සංස්කාරයක්. හරි ඒකත් අපේ අකුසල් සංස්කාර අපි සංසාරේ කාට හරි භාවනා කිරීමේදී බාධා කරලා භාවනා කරන අයව විවේචනය කරලා භාවනා කරන අයට පීඩා කරලා තේන්නද ඉතින් එහෙම කරලා එහි විපාකයන් අපිට එනවා ඉතින් එහෙම විපාකයක් ආවොත් අපි ඒක අමනුෂ්‍යයාට නෙමේ බාර දෙන්න ඕනේ තේන්නද අපි දැන් බාර දෙන්නේ අමනුෂ්‍යයාටනේ නෑ අමනුෂ්‍යයාට නෙමේ බාර දෙන්න ඕනේ ආරේෂ්ඨාංගික මාර්ගයේ තුල ඉන්නවා බාර කරුවේ මොකවුද ඒ බාර කරුවා කර්මය කර්මඵල විශ්වාසය තේන්න කර්මය කර්මඵල විශ්වාසයටයි අපි ඒක බාර දෙන්න ඕනේ. එතකොට මම භාවනාවේදී කිනම් හෝ බාධාවක් වෙනවා නම් ඒ බාධාවට හේතුව මොකද්ද? පෙර ජීවිතේ භාවනාවට අදාළව කරගත්තා වූ අකුසල් සංස්කාර. ඈ භාවනාවට අදාළ වූ අකුසල් සංස්කාර. දැන් අපිට දෙනන වර්තමාන සමාජයේ කොයිසානම් භාවනාවට අදාළව විදර්ශනාවට අදාළව මිනිස්සු අකුසල් කරගන්නවද කියලා? ඈ අනිත්‍යයි කියලා කිව්වොත් ඒක විවේචනය කරන කොච්චර දෙනෙක් ඉන්නවද? තේන්නේ? එතකොට පංච උපාදානස්කන්ධේ විග්‍රහ කළොත් එහෙම නැත්නම් සතර සරිපට්ඨානෙ විග්‍රහ කළොත් භාවනාව කන්නද කියලා අහන අය කොච්චර ඉන්නවද ඈ භාවනාවෙන් බඩ පිරෙනවද කියලා අහන අය කොච්චරක් ඉන්නවද ඒසා සමාජයකනේ අපි ජීවත් වෙන්නේ එතකොට නෝනා මේවා විපාකිට එද්දී ඒ නිසා අපි කවදා හරි භාවනා කරන්න ගත්තොත් අපිට ඇත්තටම නැති අමනුෂ්‍යෝ පේන කෙනෙක් බවට පත් වෙනවා එතකොට ඒකට හේතුව මොකද්ද අපේ පෙර අකුසල් සංස්කාර අපිම කරගත්තා වූ දේවල් එනිසා අපි දක්ෂ වෙන්න නිරතුරුවම අපි කරගත් ආ වූ අකුසල් තුලින් තමයි අපිට වෙන්නේ සිදුවීම් සිද්ධ වෙන්නේ ඒ නිසා නිරතුරුවම එවැනි භාවනාවට බාධාවන් සිද්ධ වෙනවා නම් කෙනෙකුට ඒක අමනුෂ්‍යයෙක්ගේ ප්‍රශ්නයක් නෙමේ දෙවියෙක්ගේ ප්‍රශ්නයක් නෙමේ ඔබට භාවනා කරද්දී හොඳින් භාවනාව වැඩෙනවා නම් ඒ වැඩෙන්නේ දෙවියෙක් ඔබට උපකාර කරන ඔබට ඊට අදාළ සංස්කාරයන්ගේ තියෙන ශක්තිමත් භාවය ඒ නිසා භාවනා කිරීමේදී අමනුෂ්‍ය ප්‍රශ්න හිතරගපා කවුරු වුණෝ ගුරුවරයෙක් භාවනාව තුලදී අමනුෂ්‍ය ප්‍රශ්න මතු කරලා පෙන්නනවා නම් ඉන් අදහස් වෙන්නේ ගුරුවරයා තුල සම්මාදිට්ඨිය නැහැ තේරුම් ගන්න. එච්චර එතන තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ගුරුවරයා තාම අර සෝවාන් ඵලයට පත් නොවූ සෑම පුද්ගලයෙක්ම මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියන තැන ඉන්න ගුරුවරයෙක්. හරිද කවුරුණත් නැහැ. ඇත්ත මම එහෙම කිව්වත් ඒක තමයි ඇත්ත. මට කවුරු හරි ඇවිල්ලා භාවනාවේදී බාධා වෙනවා කිව්වත් මම මොනම හේතුවක් නිසාවත් මේක අමුක්ෂණියක් නිසා වෙනවා කියලා නම් කියන්නේ නැහැ. මම ප්‍රශ්නය විග්‍රහ කරන්නේ ආරෂ්ඨාංග අදාළ. මොකද ආරෂ්ඨාංගික මාර්ගය තුල සම්මා සමාධියට එනකන් නැත්නම් සම්මා ඥාන දර්ශනයන්ට එනකන් නැත්නම් සම්මා විමුක්තියටත් එනකන් කොතනකවත් බුදුරජාණන් වහන්සේ අමනුෂ්‍ය ප්‍රශ්නයක් ගැන අපිට කියලා නැහැ. අමනුෂ්‍ය ප්‍රශ්නයක් ගැන අපිට කියලා නැහැ. ඒ නිසා ප්‍රඥාව දුර්වල නම් සම්මා සමාධිය ශක්තිමත් කරගන්න. සම්මා සමාධිය දුර්වල නම් සම්මා සතිය ශක්තිමත් කරගන්න. සම්මා සතිය දුර්වල නම් සීලයට අදාළ මාර්ගාංග ශක්තිමත් කරගන්න. සීලයට අදාළ මාර්ගාංගයක් දුර්වල නම් ලෞකික ප්‍රඥාවට අදාළ සම්මාදිටි සම්මා සංකප්ප ඔතනයි විසඳුම තියෙන්නේ. ඔතනයි විකේ. කොතනකවත් අමනුෂ්‍යෝ පිළිබඳ ප්‍රශ්නයක් බුදුරජාන් වහන්සේ අපිට කියලා නැහැ තේන්න ඒ නිසා බුදුරයන් වහන්සේ ආරේෂ්ඨාංගික මාර්ගයේ එක මාර්ගාංගයකට පනවලා තියෙනවා නම් අමනුෂ්‍යයෙන්ගෙන් පරිස්සම තියෙනවා අමනුෂ්‍යයෙන්ගෙන් පරිස්සම වෙන්නේ කියලා. එහෙන් පරිස්සම වීම බුදුරයන් වහන්සේ නැහැ තේන්න. ඒ නිසා භාවනාවේදී අමනුෂ්‍ය ප්‍රශ්න කියන කාරණය කමටහනක් කරගන්න. හොඳේ එච්චරයි. දැන් ඊයේ ධර්ම දේශනාවෙකදී එක නෝනල කියනවා සාමින් වහන්සේ මට භාවනාවේදී බාධා වෙනවා මට ආශිර්වාද කරන්න කියලා. හරිද? නමුත් මං අභිවාදන සීලිස්ස කියලා ආශිර්වාද නමුත් කියලා ඊට පස්සේ කිව්වා පුතේ මම ආශිර්වාද කළා කියලා ඔබේ භාවනාව යහපත් වෙන්නේ නැහැ. ඔබේ භාවනාවට බාධා වෙනවා නම් ඔබ කළ යුත්තේ එකම දේ භාවනාවට බාධා වෙනවා කියන ඔය හිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න. එච්චරයි. මම හෝ දැන් ඔබ ඔය භාවනාවට බාධා වෙනවා කියපු හිත දැන් ඔබට අයිතිද? එතුමේකෝ නැහැ කියලා. මං ඒ හිත ඔබට අයිති නැත්නම් ඇයි ඔබේ හිත ගන්නෙ? ඈ
බුදුරජාණන් වහන්සේ කියනවා හිත කියන්නේ මායයා කියලා. පස්සේ කියන්නේ මායයා කියලා. විඳීම කියන්නේ මායයා කියලා. අධ්‍යාත්මික බාහිර රූපයන් කියන්නේ මායයා කියලා. ඒතොර එනම් මේ අපි මොකද්ද මේ කරන්නේ? හිත කියන මායයා මමයේ කියලා ගන්නවා. හොඳේ මගේ කියලා ගන්නවා. මගේ ආත්මය කියලා ගන්නවා. ඒ හිත තුල මා ඉන්නවා මා තුලේ හිත තියෙනවා කියලා ගන්නවා. ඒ කියන්නේ මායයා තුල මම ඉන්නවා මා තුල මායයා ඉන්නවා කියලා ගන්නවා. ඒ කියන්නේ දුක මා තුල තියෙනවා ඒ දුක තුල මම ඉන්නවා කියලා. එතකොට එයා සදාකාලික දුකේ ඉන්නේ. මොකද එයා කැමැත්තෙන් දුක මගේ කරගෙන. කැමැත්තෙන් මායයා මගේ කරගෙන. ඒ නිසා මම මේ මහත්මයට කිව්වේ පුතේ ඔබට භාවනාව දුර්වල වෙනවා කියලා හිතක් ඇති වෙනවා නම් ඔබ දක්ෂෙක් නම් ඔබ කරන්න ඕනේ ඔය භාවනාව දුර්වල වෙනවා කියන හිත ඔබ චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න ඒ දකින වෙලාවේ ඔබේ දුර්වල භාවනාව මුල් කරගෙන ඔබ සතර සටිපට්ඨානෙ වඩපු කෙනෙක් වෙනවා හරිද ඔබ සතර සටිපට්ඨානෙ වඩපු කෙනෙක් වෙනවා එහෙමත් නැත්නම් ඔබේ හිත භාවනාව දුර්වල වෙනවා කියලා ඔබට දැන් දුක් වේදනාවක් ඔය ඇති වෙන්නේ ඔබට ඒක දුකක් ඔය සකස් වෙන දුක් වේදනාවට ඔබ බැඳිලා ඉන්නේ ඔබ දුක් වේදනාවට බැඳුන නිසායි මං ඉදිරියේ වාඩි වෙලා දෑත් එක් කරගෙන මට ආශිර්වාද කරන්න කියන භාවනාව හරියාකාරව සිදු කරගන්න කියලා එහෙනම් දැන් ඔබ මොකද කරන්නේ තියෙන්නේ දුක් වේදනාවට බැඳි දුක් වේදනාව මමේ කියලා අරන් දුක් වේදනාව මගේ කියලා අරගෙන නමුත් ඔබ දක්ෂණං මට භාවනාව සිද්ධ වෙන්නේ නැහැ කියන සකස් වෙන ඔබේ ওই දුක් වේදනාව අනිත්‍යයි කියලා වේදනානුපස්සනාවෙන් දකින්න ඔබ වේදනානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා එච්චරයි ඒතර බලන්නකෝ දැන් භාවනාව වැඩෙන්නේ නැහැ කියලා සකස් වුණා වූ දුක් වේදනාව ඒ කියන්නේ භාවනාවේ දුර්වලභාවය ඔබ භාවනාවේ දුර්වලභාවය උපයෝගී කරගෙන ඔබ සතර සටිපට්ඨානයව වඩපු කෙනෙක් බවට අන්න එතනයි ජයග්‍රහණය එන ඔයසා සුන්දර තැන් තියෙනවා මේ මාර්ගය තුල ගිහිල්ලා ඔබට භාවනාවේ ප්‍රතිඵලයන් ලබාගෙන ඒ උදෙසායි බුදුරජාණන් වහන්සේ සතර සටිපට්ඨාන ධර්මයෙන් දේශනා කළා තියෙන්නේ. ඒ නිසා ඔබට මේ කියන ධර්මය තේරුම් ගන්න නම් අනිවාර්යයෙන්ම සම්මා සමාධිමත් හිතක් තියෙන්න ඕනේ. හරි? පංච නීවරණ යටපත් වුණා වූ හිතක් තියෙන්න ඕනේ. පංච නීවරණ යටපත් වුණා වූ හිතට බුදුරජාණන් වහන්සේ කියන්නේ මායාගේ දැස් අන්ධ කළා වූ හිතක් කියලා. තේනද මේ මොහොතේ අපි පසු වෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකච්ඡා තුලනම් අපි මේ මොහොතේ මායයට ඇස් දීලයි තියෙන්නේ තේන මායයට ඇස් දීලා තියෙන්නේ නමුත් අපි මේ මොහොතේ පසු වෙන්නේ චතුරාර්ය සත්‍ය කෙරේ සතියෙන් නම් අපි මේ මොහොතේ පසු වෙන්නේ සතර සටිපට්ඨානයන් කෙරේ සතිය සිහියෙන් නම් අපි මේ මොහොතේ මායාගේ දැස් අන්ධ කළා වූ පුද්ගලෙක් කියලා බුදුරජාණන් වහන්සේ බුදු මායයට අවකාශ දෙන්නේ නැහැ මායයට අපි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාවට අවකාශ දෙන්නේ නැහැ එහෙනම් ඔබ දක්ෂ වෙන්න ඔබට පුළුවන්කම තියෙද්දී මේ සම්මා සමාධිමත් සිත තුල මායාගේ දැස් අන්ධ කරලා විදර්ශනා දිශාවට යන්න මායාගේ දැස් අන්ධ කරලා සප්ත බොජ්ජංගයන්ගේ දිශාවට යන්න ඔබ මොකද කරන්නේ මායාගේ දැස් අන්ධ කළ යුතු ඔබ මායාට ඇස් දෙනවා තේන්න මායා මමයේ කියලා දකිනවා මායා මගේ කියලා දකිනවා මායා මගේ ආත්මය කියලා දකිනවා මායා තුල මම ඉන්නවා කියලා දකිනවා මායා සහෝදරත්වයෙන් ගන්නවා මායා ඥාතිත්වයෙන් ගන්නවා මායා ප්‍රීතුත්වයෙන් මාතෘත්වයෙන් මායා ගන්නවා නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මායාගේ දැස් අන්ධ කරන්න කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුකුට විචිකිච්ඡාවන්ට ඊට දෙන්න එපා සතර සටිපට්ඨානයෝ කෙරේ සතිය සිහිය පිහිටවන්න එහෙනම් ඔබ දක්ෂ වෙන්න ඕනේ භාවනා වෙදි සකස් වෙන සෑම බාධාවකදීම නිරතුරුවම ඒ බාධාව ඇති වෙන්නා වූ ඒ සිතුවිල්ල චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න භාවනාවේදී ඇති වෙන බාධා නිසා ඔබ ඇති කරගන්නා වූ සෑම දුක් වේදනාවක්ම නිරතුරුවම වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න. ඒතකොට ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. තේන්න. නමුත් අපි මේ ප්‍රශ්නේ අල්ලගෙන අපි දුවනවා කියන්නේ අනිත්‍ය වූ හිතක් අල්ලගෙන අපි දුවනවා. එච්චරයි. මම මෙතන වාඩි වෙලා මගේ ජීවිත කාලයේ පුරාවට අතීතයට හිත යොමු කරලා මම එක මොහොතක් හෝ භාවනා කළා නම් ඒ භාවනාවේදී මට එක සිතුවිල්ලකින් හෝ මට බාධාවක් වුණා නම්
ඒ භාවනාවේදී එක සිතුවිල්ලකින් හෝ මට දුකක් සකස් වුණා නම් මම මේ මොහොතේ දැස් පියාගෙන ඒ භාවනාවේ බාධාව තුලින් මම මතු කරගන්නේ සතර සටිපට්ඨාන එච්චරයි වෙන දෙයක් නැහැ තේන්න මට දැන් මතක් වුණොත් අනේ ඊයේ මට භාවනාවේ බාධා වුණා කියලා මම මේ මොහොතේ හිත චිත්තානුපස්සනාවේ ඒ භාවනාවේ බාධාව මට බාධා කරන්න පුළුවන් කම බාධාව අපි ජයග්‍රහණයක් බවට පත් කරගන්න තේන්න මොකද අපි දක්ෂ වෙන්න ඕනේ මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මය අපිට දේශනා කරන්නේ සාරා සංඛ කල්ප ලක්ෂ 100ක් කෝටි ප්‍රකෝටි ගාන දසපාරමී ධර්මය දසපාරමී ශක්තියන්ගේ ඵලය මේක ඒ දසපාරමී ශක්තියන්ගේ ඵලයෙන් මේ උතුම් සම්මා සම්බුද්ධ ඥානය අවබෝධගත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ කවදාක්වත් අපේ මාර්ගය හිර වෙන දිශාවට අපිට මාර්ගයක් කියලා නැහැ තේනද අපි මාර්ගය තුල හිර වෙලා නම් අපි මාර්ගය අපිටම බාධාවක් කරගෙන තියෙනවා නම් ඉන් අදහස් වෙන්නේ අපි මාර්ගය නිවැරදිව ජීවිතයට එකතු කරගෙන නැහැ තේනද ඒ නිසා භාවනාවේදී ඇති වෙන බාධා කොයිම වෙලාවකවත් දුක් වේදනාවන් හැටියට ජීවිතයට ගන්න එපා ඒ සෑම බාධාවක්ම ඔබ දක්ෂ වෙන්න පෙරලා සතර සටිපට්ඨානයන් වැඩෙන ධර්මයේ අර්ථයන් වැඩෙන දිශාවට අරගෙන යන්න. එක ප්‍රශ්නයක් අපේ ස්වාමින්වහන්ස බොහෝ දෙනෙක් මේ මොහොතේ රටෙන් ඉවත් වෙලා යනවා. විශේෂයෙන්ම රටට අවශ්‍ය කරන බුද්ධිමතුන් එවැගේම නිසි පරිදි සිතාමතා වැඩ කටයුතු කරන බොහෝ මිනිසුන් මේ රටෙන් ඉවත්ව ගිහිල්ලා සෑම ශේෂ්ත්‍රයකට අදාළවම අනිකුත් අයත් මේ මොහොතේ කොහොමද රටින් පිටව යන්නේ කියලා සිතමින් සිටින අවස්ථාවක් වෙන්න පුළුවන් මේ. ඔබ වහන්සේ දේශනාවල් වලදී පැහැදිලි කරනවා අද ඔබ විවිධ රටවල් වලට යන්නට උත්සාහ කළත් උදාහරණයක් ඇටිට ගත්තොත් ඔබ උත්සාහ කරන ඕස්ට්‍රේලියාවට යන්න ඔබ උත්සාහ කරන ඇමරිකාවට යන්න ඔබ උත්සාහ කරන එංගලන්තයට යන්න හැබැයි ඔබට මතක නැහැ ඔබ අතීත සංසාරයේ ඔය සඳහන් කරන රටවල් වල ඔබ ජනාධිපතිවරයෙක් වෙලා ඉන්නේ නැති අග්‍රාමාත්‍යවරයෙක් වෙලා ඉන්නේ නැති ඔබ ඔය යන්න උත්සාහ කරන රටවල් වල ප්‍රධානියා වෙලා ජනාධිපතිවරයා වෙලා ඔබ ඉන්න ඇති අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේ එහෙම අපට පැහැදිලි කරනවා ඒ වගේම අපේ ස්වාමින්වහන්සේ ස්වභාව ධර්මයේ තිබෙන වෙනස්කම් මේ වන විට මාස ගණනාවක් දරා ගන්න බැරි තරමට පායනවා අපිට ජීවත් වෙන්න බැරි තරමට මේ අවට වටපිටාව සකස් වෙනවා කියලා එහෙම පැහැදිලි කිරීම තිබුණත් එහෙම අනාවැකි පළ කිරීම තිබුණත් මේ ස්වභාව ධර්ම හරිම අපූර්ව ආකාරයෙන් මේ ස්වභාව ධර්මය ඉතාමත් විස්මිත ආකාරයෙන් අපිව ආරක්ෂා කරනවා අපේ ස්වාමින්වහන්ස ඒකත් එක කාරණයක් අප පැහැදිලි කරගත යුතු. ඒ වගේම ඔබ වහන්සේ පැහැදිලි කරනවා මේ සුදු අඳින පිරිස සහ අනාගාමී ඵලය අතර තියෙන සම්බන්ධය. අද පන්සල් වලට යන පින්කම් වලට සම්බන්ධ වෙන බොහෝ දෙනා සුදු අඳිනවා. ඒ වගේම සුදු ඇඳගෙන කළු වැඩ කරන මිනිස්සුත් මේ සමාජයේ ඉන්නවා. ඉතින් මේ කාරණා සියල්ලක්ම කැටි කරලා ඔබ වහන්සේගේ කාරුණික පැහැදිලි කිරීම අපි අපේක්ෂා කරනවා. අවසරයි ස්වාමින්වහන්ස. මෙහිමයි නෝනා. දැන් ඔබතුමිය මේ ප්‍රශ්න කීපයක්ම මතක් කළා. දැන් කොතනකවත් නෝනා සමාජයේ ආශ්චර්යයන් කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඔබතුමිය මතක් කළා දීර්ඝ කාලයක් පෑවිල්ලෙනවා කියලා කිව්වා කියලා. නමුත් දැන් ආයිමත් වහින්න පටන් ගන්නේ වහින ලකුණු සකලා. තේන්න. එතකොට එහෙනම් දැන් එතන කෙනෙක් එක ආශ්චර්යයක් කියලා දකින්න පුළුවන්. හොඳේ. දැන් අපේ රටේ මේ ආශ්චර්යයක් දේවල් ගොඩක් තියෙනවානේ. හරිද? මේ රටේ සිද්ධ වෙන හොරකම්, මේ රටේ සිද්ධ වෙන වංචා, මේ රටේ සිද්ධ වෙන දූෂණ, මේ රටේ සිද්ධ වෙන අල්ලස් දිහා බැලුවාම අපි ඉන්න ඕනේ ලෝකේ නෝන පල්ලෙහාම බිඳුවකින් රටේ. බිඳුවකින තැන. හරිද? මොකද ඒසා වංචාව දූෂණය අල්ලස කියන කාරණේ සමාජය තුල වැඩි වෙලයි. නමුත් නෝනා කවදාක්වත් අපි වෙතෙන්ට යන්නේ නැහැ. තේන්න. අපි තෙතෙන්ට යන්නේ නැහැ. ජනතාව කොයිසම් පල්ලෙහාට වැටුණත් ජනතාව නැවත සිනාසෙලා සතුටු වෙන සැන්ට මතුවෙලා එනවා. තේන්න. දැන් අර අරගල කියලා අර පහුගිය අවුරුදුවල තිබ්බ අවස්ථාවේදී රට බිඳුවට වැටුණානේ. රටේ පාලනයක් නැතුව ගියානේ. මිනිස්සු හිතුවා මුළු රටම අරාජික වුණා කියලා. මිනිස්සු හිතුවා මේ රට කවුරුන් නෝ ඒකාධිපතියෙක් අතර නැත්තම් හමුදා පාලනයකට ගිහිලා මේ රට විනාශයෙන් විනාශයට. නමුත් නුන ආශ්චර්යයක් වගේ ඒ සියල්ල මතු කරගෙන උඩට ආවා. මතු කරගෙන නමුත් ඒවා තුලින් ජයග්‍රහණයක් ලැබුවා කියලා මං කියන්නේ නැහැ. නමුත් අර වැටෙන්න තිබ්බ මහා ගාදයෙන් අපිව ගොඩට දැම්. නමුත් මේවත් ආශ්චර්යයන් නම් නෙමෙයි. තේන්න. මේ සෑම දෙයක්ම නෝනා සංස්කාරයන්ගේ ඵලයක්. ඒ කියන්නේ පින සහ
පව. හරිද? කුසලයේ සහ අකුසලයේ. තේන්න? ඒ නිසා අපිට පේනවා සමාජයේදී බැලුවහම මිනිස්සයා කොයිසම් පින්කම් කරනවද කියලා. තේන්න? මේ මිනිස්සයා අද මේ සමාජයේ මේ තැන තියෙන්නේ මේ රටේ දේශපාලඥයෙක් නිසාවත් මේ රටේ වෘත්තීය වේදියෙන් නිසාවත් නෙමෙයි. හොඳට ඒක තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව මේ ජ්‍යොතිෂය නිසාවත් නෙමෙයි. තේන්නද? මේ රටේ සිද්ධ වෙන මේ වැරදි ක්‍රියාදාමයන් මේ වැරදි සමාජ තත්ත්වයන් සමාජ ක්‍රමයන් තුලත් මේ මොහොතේ මේ නැගී සිටින්නේ. තේන්නද? තාමත් ලෝකයා ඉදිරි අපි යම් ජයග්‍රහණයක් ලබන්නේ නෝනා ජනතාවගේ මේ පුණ්‍ය ශක්තිය නිසා. ඒක වෙන කාගේවත් ආශ්චර්යයක් නෙමෙයි ඈ. නමුත් ඕක කවුරුත් දකින්නේ නැහැ. අවසරයි අපේ සමින්හංස ඔබ වහන්සේ පැහැදිලි කරන ওই අවස්ථාව අපේ රටේ ජනතාවට විතරක් විශේෂිත වන අවස්ථාවක්ද අපේ සමින්හංස? නෑ 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 අපේ රටේ ජනතාවට විශේෂ විතරක් නෙමෙයි. ලෝකේ සමස්ත ජනතාවට. තේන්නද? අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා සෑම සත්වයකම සංස්කාර ඒකයිමත් බෞද්ධයා ඇමරිකන් මහත්තයා චීන මහත්තයා රුසියන් මහත්තයා කියලා වෙනසක් නැහැ. තේන්නද? ඒ නිසා සංස්කාරයන්ගේ යහපත් සංස්කාරයන් වැඩෙද්දී ඒ සමාජයේ ශක්තිමත් භාවයට පත් වෙනවා. තේන්න? අපි කියනවා අනාවැකි කියනවා මාස 6ක මහා තද ඉඩෝරයක් එනවා. ඒ නිසා අනාගතයේදී මහා ආහාර හිඟයක් එනවා. එහෙම විශේෂඥයෝ කිව්වත් නමුත් නෝනා මාස දෙකෙන් වහින්න පටන් ගන්නවා. දෙවියෝ වැස්සුවේ නැහැ. හොඳට දෙවියන්ට වස්සන්න බෑ. තේන්න? ඒ නිසා ඒ වැස්සේ ඇයි ජනතාවගේ පිනේ ශක්තිය වැඩි. වැඩි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිරිසන් සතෙකුට දෙන දානේ ආනිසංස 100ක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුස්සීල පුතග්ජනෙකුට දෙන දානේ ආනිසංස 1000ක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිල්වත් පුතග්ජනෙකුට දෙන දානේ ආනිසංස දසදහසක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පන්සිල් පද රකින්න පහ රකින්න පුද්ගලයෙකුට සද්ධාව ඇති පන්සිල් පද පහ රකින්න පුද්ගලයෙකුට දෙන දානේ ආනිසංස ලක්ෂයක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙකුට දෙන දානේ ආනිසංස මෙපමණයි කියලා කියන්නේ බෑ. තේන්න? එහෙනම් නෝනා මොකද්ද මේ අපි මේ දකින්නේ? මිනිසයා කවුරු අරමුණු කරගෙනද මේ දන් දෙන්නේ? මහා සංඝරත්නය අරමුණු කරගෙන, රහතන් වහන්සේලා අරමුණු කරගෙන. දානේ පූජා කරද්දී අපි අරමුණු කරගන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ගිලම්පස පූජා කරනකොට අපි අරමුණු කරගන්නේ යශෝදරා උත්තමාවිය. එමනම් නෝනා අපි තුල රැස් වෙන මේ පිනේ ශක්තියයි මේ වැටි වැටි අපි තාමත් නැගිටින්නේ. තේනද? වැටි වැටි අපි තාමත් නැගිටින්නේ. තේන? ඒ නිසා අපේ පින දුර්වල නම් හෙට ඉඳන් මිනිස්සයා විසින් තමන් සොයන් විනයක් සොයන් නීතියක් පනවගත්තොත් අද ඉඳන් අපි පින්කම් කරන්නේ නැහැ කියලා පින්වතුනි මේ ජයග්‍රහණ කවදාකවත් අපිට නැවත ලැබෙන්නේ නැහැ. හොඳට ඒක තේරුම් ගන්න ඕනේ. මොකද කර්මය කර්මඵල විශ්වාසයෙන්, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, සීලේ ශක්තියෙන්, සම්මා සතියේ ශක්තියෙන් විශේෂයෙන්ම බෞද්ධ ජනතාව කරගන්නා වූ පින්කමුල ශක්තිය තමයි අපි මේ රට මේ විදියට දකින්නේ. හරිද? හොඳේ දැන් අපේ මිනිස්සු මොකද කරන්නේ? අපේ පින්වත් අසද්දාව තියෙන පින්තුල්ලා අර මහා පින්කමක් වෙද්දී ඔන්න බයිනවා. තේන්න? මෙන්න පින්කමට කෝටි ගාණක් ලක්ෂ ගාණක් යරුවන් වැඩි මහා සෑයේ අපි අර සෙනසුරාදා දවසක ඉරිදා දවසක උදේට ගියොත් අර වටේ තියෙන පූජාසන සියල්ලම කිරිපුඩු දානවලින් පිරීලා. අපි හවසට ගියොත් ගිලම්පස මල් පහන් මේවෙන් ඔක්කොම පිරීලා. මේවා දකින සමහර පින්වතුන්ලා බලවත් ආකාරයෙන් මේවට ගැටෙනවා. මේ කන්න නැති මිනිස්සු දුක් විඳිද්දී ඇයි මේ බොරුවට බුද්ධ පූජාව තියන්නේ? තේන්න? ඇයි බොරුවට බුද්ධ පූජාව? ඒ සල්ලි වියදම් කරලා දුප්පත් මිනිස්සෙකුට ගයක් හදලා දෙන්න කියලා. තේන්න? දුප්පත් මිනිස්සයාට ගයක් හදලා දෙන්න ඕනේ. ඒක හරි. දුප්පත් මිනිස්සයාට ගයක් හදලා දෙන්න ඕනේ. ඒක හරි. ඒක නෑ කියන්නේ. කන්න නැති මිනිස්සෙකුට කන්න දෙන්න ඕනේ. පොතක් නැති දරුවෙකුට පොතක් දෙන්න ඕනේ. තේන්නද? ඒකත් දානයක්. තේන්න? නමුත් නෝනා බුදුරජාණන් වහන්සේට පූජා කරන දේ සංඝයාට පූජා කරන දේ එපා කියලා අපිට කියන්න බැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරන දේ අපි එපා කිව්වොත් ඒ අපි එපා කියන්නේ අපේම සැපයයි. තේන්නද? අපේම වර්ණයේ සැපය බලයයි. තේන්න? ඒ නිසා කොතැනකවත්
අපිට කෙනෙක් පූජා කරන්නා වූ දානයක් කරන්නා වූ පින්කමක් එපා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අසීතිසි දානය පූජා කරන වෙලාවේ අර කොසල් රජතුමාගේ මිත්‍යා දෘෂ්ටික ඇමති කෙනෙක් මේ අසීතිසි දානය හෙලා දකිද්දි ඇයි මේ කෝටි ගාණක් මේ පින්කමට වියදම් කරන්නේ මේ කෝටි ගාන ජනතාවගේ සුපසාධනිට යොදන්න කියලා කියද්දි බුදුරජාණන් වහන්සේ කියන්නේ අසද්දා වැති පින්වතා තමන් පින් කරන්නෙත් නෑ අනුන්ට පින් කරන්න දෙන්නේ නෑ තේරෙනවද ඉතින් ඒ නිසා නිරතුරුවම අපි තේරුම් ගන්න ඕනේ මේ ආශ්චර්යයන් කියන දේවල් සමාජය තුල සිද්ධ වෙන්නේ නැහැ ඒ නිසා අපි ආශ්චර්යයන් හැටියට මේ දකින්නේ ජනතාවගේම පිනේ ශක්තියයි තේරෙනවා ජනතාවගේ පිනේ ශක්තිය ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ ඔබට මේ සමාජය මීට වඩා ශක්තිමත් ආකාරයෙන් ඉදිරියට පවත්වාගෙන යන්න නම් අනිවාර්යයෙන් මේ ශක්තිය අපිට ලැබලා දෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගය ඒ නිසා දානයේ තුල ශක්තිමත් වෙන්න සීලයේ තුල ශක්තිමත් වෙන්න මොකද දානය පූජා කරෙද්දී කාරණා පහක් පරිපූර්ණ වෙන්න ඕනේ එහෙම පරිපූර්ණ නොවුනොත් ඒ තුලින් ලැබෙන අර්ථයන් අපිට ලැබෙන්නේ එක තමයි තෙරුවන් කෙරෙහි වූ සද්ධාව දෙක තමයි තෙරුවන් කෙරෙහි වූ ගරුත්වය තුන තමයි කර්මය කර්මඵල විශ්වාසය හතර තමයි ප්‍රණීත භාවයෙන් ඒ පින්කම කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ ප්‍රණීත භාවයෙන් පස්වෙනි කාරණය සියතින් සකසා ඒ පින්කම මේ කාරණා පහෙන් පරිපූර්ණ වෙන්න ඕනේ නමුත් මේ කාරණා පහෙන් පරිපූර්ණ නැත්තම් ඒ පින්කම සම්මා පින්කමක් බවට පත් වෙන්නේ හරිද දැන් කවුරු හරි ගිහිල්ලා ඔය පසුගිය කාලේ වීඩියෝ වගේක් පළ වුණා සාමින් වහන්සේලා ගිහිල්ලා ඉඳුල්පත් පින්ඩ පාත කරනවා නේ ඈ ඉඳුල්පත් පින්ඩ පාතේ කරනවා පින්වතුනි මොකක්ද අපි දකින්නේ මොකක්ද ඒ දකින්නේ අපි ජනතාවට ඉඳුල් දේ පූජා කරන්න පුරුදු කළොත් එහෙම ඉඳුල් කරපු දේ දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර ලාවට අර මිනිස්සු අද වගේ පාරවල් තිබ්බේ යාන වාහන තිබ්බේ නෑනේ කැලේ මැද්දෙන් යනවා යද්දි බත් මුලක් අරන් යන්නේ. ඉතින් බත් මුලක් අරන් යද්දි බඩකිනි දැනෙනකොට ওই ගහක් යටට වෙලා වතුර තියෙන තැනකින් බත් ටික වළඳනවා. ওই වළඳන වෙලාවේ උතනින් ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩිනවා. උන්වහන්සේ පින්ඩපාතේ වඩින ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ වඩිද්දි අර කකා හිටිය බත් ටිකෙන් බත් කට කර පාත්‍රයට පූජා කරනවා. තේරෙනවද? එතකොට නෝන ඒක සැලසුම් කළා කරපු දෙයක් නෙමෙයි. තේරෙනවද? සැලසුම් කළා කරපු දෙයක්ුත් නෙමෙයි ස්වාමීන් වහන්සේ ඉඳුල් කරපු දානේ බලාපොරොත්තු ආවේ නැහැ ඒක හුදු සිද්ධියක් ඒ මොහොතේ ඇති වුණා වූ. ඒතකොට එතන ඉඳුල් දාණය කකා හිටපු දාණය පූජා කළා එතන සද්ධාවක් තියෙනවා ගරුත්වයක් තියෙනවා කර්මය කර්මඵල විශ්වාසයක් තියෙනවා. තේන්නා? මොකද එයා සැලසුම් කළ නෙමෙයි ඒක කළේ. තේන්නා? එතකොට ඒ නිසා අතීතේ එවැනි දුගී මහත්තේ කරකොල මැල්ලුමයි බතු ඉතිබ්බේ. එතනින් ස්වාමීන් වහන්සේ කෙනෙක් කැලේ වඩිනවා. උන්වහන්සේට තමන් කකා හිටපු බත් පාසලේ පාත්‍රයට ඒ පූජා කරන අඩ කුසගින්න ඒ මහත්තයාට නිින්ද යනවා සර්පේක් දෂ්ට කරනවා සර්පේක් දෂ්ට කරලා පණ යන මොහොතේ අර දුගී මහත්තයාට මතක් වෙන්නේ පූජා කළා වූ පින්ඩ පාතය. හරිද? නමුත් මේ පින්ඩ පාතේ පූජා කළේ හාමුදුරුවෝ කවුද කියලාවත් මේ දුගී මහත්තයා දන්නේ නැහැ. තේරෙනවද? නමුත් ඒ පින්ඩ පාතේ පූජා කළ තිනේ රහතන් වහන්සේ කෙනෙකුට. තේරෙනා? එතකොට එහෙනම් බලන්න ඒ මහත්තයා ඉඳුල් කරගෙන කකා හිටිය බත්පාසලේ පූජා කළා. නමුත් ඒ පූජා කළද්දී එතන සැලසුම් කරලා මට ඉඳුල්පත් බලාපොරොත්තු ආවෙත් නැහැ. ඉඳුල්පත් දෙන චේතනාවක් තිබෙත් නැහැ. තමන් දානේ වළඳන මොහොතේ ස්වාමින් කාන්සේ කෙනෙක් වෙදුව දානේ පූජා කළා. එතන තෙරුවන් කෙරේ සද්ධාව තියෙනවා. තෙරුවන් කෙරේ ගරුත්වය තියෙනවා. කර්මය කර්මඵල විශ්වාසය තියෙනවා. සියතින් සකසාගත් බත්පාසලේ පූජා නමුත් ඒක ප්‍රණීත දෙයක් නොවෙන්න පුළුවන්. නමුත් පූජා කරලා තියෙන රහතන් වහන්සේ කෙනෙකුට මම මතක් කළා සෝවාන් ඵලයට පත්ුණා වූ කෙනෙකුට පූජා කරන්නා වූ දානේ ආනිසංස මෙපමණයි කියන්නේ. එහෙනම් රහතන් වහන්සේ කෙනෙකුට පූජා කරපු දානේ ආනිසංස ගැන කියලා කතා කරලා වැඩක්. අර දුගී මහත්තයා සර්පයා දෂ්ට කළා මැරෙන මොහොතේම සස්ත්‍රීක දිව්‍ය තලයක සස්ත්‍රීක දෙවියෙක් වෙලා. හරිද? නමුත් එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ දින ශ්‍රාවකීන් හැටියට ජනතාව පින්වත් දායකින් යමක් සිව්පසයේ පූජා කරද්දී ඒ අය දැනුවත් කරන්න ඒ අයට මතක් කරලා දෙන්න ඔබ කරන පින්කම තුල සද්ධාව තියෙන්න ඕනේ ගරුත්වය තියෙන්න ඕනේ කර්මය කර්මඵල විශ්වාසය තියෙන්න ඕනේ සියතින් සකසා ප්‍රණීත වේදේ දෙන්න ඕනේ ඇයි ඒ
පෙරලා ප්‍රනීත ප්‍රනීත සංස්කාරයන් ලබන්න. ඒකයි අපි ජනතාව එතෙන්ටයි හුරු කරන්නේ. හැමෝම නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්නත් ඔහුට වර්ණේ සැපේ බලේ තියෙන්න ඕනේ. තේනල් අපි නෝනා ඉඳුල් පූජා කරන්න පුරුදු වුණොත් වමනාවෙන් අපි ඉඳුල් පූජා කරන්න ඉල්ලලා ඉඳුල් ලබා ගන්න අපි පුහුණු කළොත් අපේ අහිංසක ගිහි ජනතාවට අපි මොකද දෙන්නේ ඈ අසද්දාව අගෞරවය අප්‍රණීත භාවය කර්මය කර්මඵල විශ්වාසයේ දුර්වල භාවය තේන්න ඒක මිච්ඡා දානයක් ඒක සම්මා දානයක් වෙන්නේ ඒතොර දැන් කවුරුන් හෝ ඕවට පුරුදු වුණොත් ඒ කියන්නේ අපි සංගයා හැටියට ජනතාවට වැරදි පූර්වාදර්ශයක් දෙන්නේ හරිද අපි සංගයා හැටියට වැරදි පූර්වාදර්ශයක් දෙන්නේ දැන් සමහර මහත්තුරු ඉන්නවා දැන් ඔබතුමිය ඇඳුමක් ගන්න යනවා ඔබතුමිය ඇඳුමක් ගන්න යද්දි නුගේ ගොට්ට ගියොත් හොඳම සාප්පුවටයි යන්නේ තේන්නද ඔබ රත්තරන් බඩුවක් ගන්න යනවා හොඳම කඩේට යන්නේ නමුත් සමහරු ඉන්නවා නෝනා කොච්චර සල්ලි තිබ්බත් ඒගොල්ල මේ පිටකොටුවේ මල්වත්ත පාරේ අර පර්ණ බඩුවේ කුණ කඩ දිනවනේ පර්ණ බඩු කල් සංගල්ලි සොනේ දිනන ඒ කඩේට ගිහිල්ලා ඇඳුම් ගන්න හරිද සමහරු ඉන්නවා සබත්තු ගන්න තාක් ගන්න අර මල්වත්ත පාරේ දින අර පර්ණ සබත්තු විකුණ දැන් දිනවනේ ඒ වෙන් සබත්තු ගන්න සුන්දර ධර්මයක් එතන තියෙනවා දෙන්න සුන්දර ධර්මයක් එතන තියෙනවා එයාට මේ අලුත් ඇඳුමක් අඳින්න අලුත් පිට ඇඳුමක් අඳින්න යාට හිත සකස් වෙන්නේ නැහැ අලුත් පිට සබත්තු දෙකක් දාන්න හිත සකස් වෙන්නේ නැහැ තේන්නාද මොකද හේතුඵල ධර්මයේ සංසාරේ ඉඳුල් දේ පූජා කළා තේන්නාද අලුත් දේ පූජා කළේ නිසා ඔබ ඇඳුමක් පූජා කළත් ඒක අලුත් දෙයක් වෙන්න ඕනේ ඒක අඳපු දෙයක් වෙන්න ඇඳපු දෙයක් දෙන්නේ ඒකක් දානයක් තමයි නමුත් ලැබෙන විපාක වෙනස් වෙන්න පුළුවන් තේන්නාද ඔබටත් හිතෙන්නේ අර මල්වත්ත පාරට ගිහිල්ලා පරණ ඇඳුම් කඩෙන් ඇඳුම් ගන්න නම් ඔබටත් හිතෙන්නේ අර මල්වත්ත පාරට ගිහිල්ලා පරණ සපත්තු කඩ වලින් සපත්තු ගන්න නම් එහෙමත් නැත්නම් ඔබටත් හිතෙන්නේ ඔබ තරුණෙක් වෙලත් ඔබ තරුණියක් වෙලත් ඔබට හිතෙන්නේ දික්කසාද වෙච්ච මහත්ෙක් නොවන කෙනෙක් අසාද බඳින්න නම් ඔබ පරණ දේවල් පූජා කරපු කෙනෙක් හරිද හරිද ඒක තේරුම් ගන්න ඕනේ සමහර තරුණෙක් ඉන්නවා යාට කවදාකවත් යෞවනියක් අසාද බඳින්න හිත දෙන්නේ නැහැ තේන්නාද එයාට හිත දෙන්නේ දික්කසාද වෙච්ච නොවන කෙනෙක් බඳින්න හරිද හේතුඵල ධර්මයක් හොඳට තේරුම් ගන්න පරණ දේ පූජා කරන්න එපා ඔබ ඉතිරි කරපු දේ පූජා කරන්න නමුත් ලැබෙනව ඈ ලැබුණනේ දැන් හරිද පර්ණ කඩෙන් හරි සපත්තු පර්ණ කඩෙන් සපත්තු දෙකක් ගන්න බැරි කොච්චර අය ඉන්නවද පර්ණ කඩෙන් ඇඳුමක් ගන්න බැරි කොච්චර අය ඉන්නවද දික්කසාද නොවන කෙනෙක් මහත්යෙක් ගන්න බැරි කොච්චර ඉන්නවද නමුත් ලැබෙනවා නමුත් ලැබුණොත් ලැබෙන්නේ අලුත් දේ නෙමේ පරණ එහෙනම් දැන් අපි ජනතාවට පුහුණු කළොත් මේ ඉඳුල් දේ පූජා කරන්න අපි ඉඳුල් කරපු දේ පූජා කරන්න නෝනා ඉන් අපි ජනතාවට දෙන්නේ වර්ණයේ සැපේ බලය නෙමෙයි තේන්නාද පරණ වුණා වූ වර්ණයේ සැපේ බලය තේන්න ඉතින් ඒ නිසා නිරතුරුවම අපි තේරුම් ගන්න ඕනේ සමාජයේ දවසින් දවස බලවත් ආකාරයෙන් සද්ධාවෙන් දුර්වල වෙන දිශාවටයි අපි ගමන් කරන්නේ නිසා මෙවැනි සිදුවීම් මෙතනින් නවතින්නේ නැහැ තේන්නාද එක පැත්තකින් මෙවැනි සිදුවීම් ශාසනයට පහර දීම උදෙසා යොමු කරගන්නවා එක පැත්තකින් මෙවැනි සිදුවීම් ශාසනාර්ථයන් දුර්වල වීම උදෙසා යොමු කරගන්නවා එක පැත්තකින් මෙවැනි සිදුවීම් දානයේ අර්ථයන් විනාශ කිරීම උදෙසා උපයෝග කරගන්නවා ජනතාව මිත්‍යා දෘෂ්ටික භාවයට යොමු කරගන්න අසද්ධාවට උදෙසා මෙවැනි දේවල් සමාජය යොමු කරගන්නවා මම උදේට පාත්‍රය අරගෙන බුදුරජාන් වහන්සේ අපිට කියලා දෙන්නේ ඔබ පාත්‍රය අරගෙන ලැබෙන දෙයක් ලැබේවා කියන බලාපොරොත්තුෙන් අර සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවානේ මම උදේට පාත්‍රය අරන් කුටියෙන් එළියට බහින්නේ අර සැඩොල් දරුවෙක් හිස් පොල් කට්ටක් අරන් අද මට යමක් ලැබේවා කියලා චේතනාවෙන් අර කූඩාරමෙන් එළියට යනවාද අන්න ඒ විදිහටයි මම පින්ඳපාතේ එච්චර ඊට වඩා දෙයක් අපිට නැහැ තේන්නාද නමුත් ඉඳුල් දෙයක් ලැබුණොත් ඒකත් අපි අභිවාදන සීලිස්ස කියලා සතුටින් පිළිගන්නවා තේන්න දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පින්ඳපාත බෙදෙන වෙලාවේ අර ලාදුරු රෝගියෙක්ගේ අර එල්ලිලා තිබ්බ ඇඟිලි පුරුක ගැලවිලා පාත්‍රයට වැටෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ දානි පිළිගත්තා ඇඟිලි පුරුකක් තියෙනවා දැන් පාත්‍රය ඇතුලේ අර අහිංසක දුගී රෝගී මහත්තයාට අභිවාදන සීලිස්ස කියලා සතුටෙන් පින් දීලා උන්වහන්සේ මොකද කළේ ඒ දුගී මිනිස්යාට පේන තැනක වාඩි වුණා වාඩි වෙලා අර ඇඟිලි පුරුක අයින් කරලා දානි ටික වැළඳුවා හරිද නමුත් ඇඟිලි පුරුක වැටුණත්
ඒ දුගී මහත්යාගේ දාණය තුල තෙරුවන් කෙරේ සද්ධාව තිබ්බා. ගරුත්වය තිබ්බා. කර්මයේ කර්මඵල විශ්වාසය තිබ්බා. සියතින් සකසා පූජා කළා. තේන්නාද? නමුත් ඒ මහත්යා කවදාක්වත් අප්‍රණීත දානයක් ඉඳුල් දානයක් කිරීම උදෙසා රැඟිලි කැල්ල ඇතුළට දැම්මේ ඒක ස්වභාවිකව වැටුණා. තේන්නාද? ඒතොර කාශ්‍යප මහරහතන් වහන්සේ එවැනි දයක් පිළිගන්න බලාපොරොත්තු වෙන ඒ මහත්යා ළඟට ගියේ නැහැ. තේන්නාද? ඒ නිසා මහා සංඝරත්නය හැටියට අපි අද ඉඳුල්පත් ඉල්ලගෙන ඉඳුල්පත් හොයාගෙන අපි ඒවා සැලසුම් කරගෙන යනවනම් ඒ තුලින් අපි ශාසනයට කරන්නා වූ හානිය ඒ තුලින් අපි ජනතාවගේ සද්ධාවට කරන්නා වූ හානිය ඒ තුලින් අපි ජනතාවගේ වර්ණය සැපේ බලයට කරන්නා වූ හානිය එහි විපාක හැටියට අනාගතේ ඒ වැරදි කරන ස්වාමින් වහන්සේලාට හිතේවි කටින් අපිට ප්‍රණීත දාන නෙමේ අපිට බලු කපුටු දාන දෙන්න කියලා කියන දවසක් හරිද කටින් ඉල්ලලා අපිට බලු කපුටු දාන දෙන්න ප්‍රණීත දාන සියතින් සකසාගත් දාන අපිට හරිද ඒකත් හේතුඵල ධර්මයක් හරි දැන් යම් ස්වාමින් වහන්සේ කෙනෙක් එවැනි සැලසුම් කරලා අර වගේ පිනුල් පින්ඩපාත ඉල්ලගෙන යනවනම් ඉන් අදහස් වෙන්නේ උන්වහන්සේ සංසාරේ ප්‍රණීත දාන පූජා කරලා හේතුඵල ධර්මයක් ගැටෙන දෙයක් ඒ නිසා අපිට තියෙන්නේ මේ වැරදි පූර්වාදර්ශ ඔබ ගන්න යන්න එපා තේන්නාද මොකද ඔබ ගන්න යන්න එපා ඔබ සංසාරේ ඉඳුල් පූජා කරලා නැහැ ඉඳුල් නිසායි ඔබට ඉඳුල් පූජා කරන්න හිත දෙන්නේ නැත්තේ හරිද ඔබට පු හිත දෙන්නේ නැත්තේ ඒකයි ඔබට අලුත් කඩේකට ගිහිල්ලා ඇඳුමක් ගන්න හිත දෙන්නේ අලුත් කඩේකට ගිහිල්ලා සබත්තු දෙකක් ගන්න හිත දෙන්නේ ඔබ සංසාරේ පරණ දේ පූජා කරලා නැහැ තේන්නා පූජා කරලා නැහැ ඒ නිසා ඒවා පූජා කරපු අය ඒ විපාකයන් විඳී හරිද ඒවා ඔබලා ගන්න යන්න එපා මොකද අපි ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කිව්ව දේ හරිද අපි ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කිව්ව දේ බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකද්ද දානීය බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රාංගික මාර්ගයට පණවෙනවා කොතෙන්ද පණවන්නේ සම්මා වායාමයන්ට කරන්නා වූ කුසල් තව තව ශක්තිමත් කරන්න නොකලා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්න කළා වූ අකුසල් වලට යන්න එපා නොකලා වූ අකුසල් කරන්න අන්න බුදුරජාණන් වහන්සේ සම්මා වායාමයන්ට දානේ පණවනවා සිව්පස පූජාවන් පණවනවා එහෙනම් අපේ සම්මා වායාමයන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ගාංග පහෙන්ම පෝෂණය වෙන්න ඕනේ තේන්න මුල් මාර්ගාංග පහෙන් අපේ සීලෙන් පෝෂණය වෙන්න ඕනේ ඒ වගේම සම්මා සංකප්පයෙන් පෝෂණය වෙන්න ඕනේ සම්මා දිට්ඨියෙන් එතන තෙරුවන් කෙරේ සද්ධාව තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේට අදාළව අපි දානේ ආනිසංස සමාජගත කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව දානේ පූජා කරන කෙනා දානේ පූජා කරන්න ඕනේ එතකොට ඒකේ කර්මය කර්මඵල විශ්වාසය තියෙන්න ඕනේ අපි ප්‍රණීත දෙයක් දුන්නොත් ප්‍රණීත දේ ලැබෙනවා අපි ඉඳුල් දේ දුන්නොත් ඉඳුල් දේ බලන්නකො මොන තරම් විෂම සිතක්ද සකස් වෙන්නේ කියලා ඈ ප්‍රණීත දේ දෙද්දි ප්‍රණීත දේ ලැබෙනවා අපි ඉඳුල් හොයාගෙන යද්දි ඉඳුල්ම දේ සමාජය අරන් යන්නේ එතෙන්ට මේ සමාජය ප්‍රණීත භාවය විසිතුරු භාවය ලස්සන භාවය මේ වර්ණයේ සැපේ බලය විනාශ කරන දිශාවට සමාජය අරන් යන වැරදි පූර්වාදර්ශයන් සමාජගත කරනවා කර්මේ කර්මඵල විශ්වාසය නැහැ අපි ඉඳුල් හොයාගෙන යනවා නම් ඉඳුල් දෙන්න කියනවා නම් ඒ වගේ මෙතන දානේ සීලේ ආනිසංස නැහැ දානේ සීලේ ආනිසංස පක්ෂේ නැහැ දානේ ආනිසංස පක්ෂේ ඒගොල්ලෝ දන්නේ නැහැ මේ නොදැනුවත් භාවය සහ ප්‍රණීත නොවන ඉඳුල් කරපු දානය පූජා කිරීම හරහා අකුසලයක්මයි නේද ස්වාමින්වහන්ස ජනිත වෙන්නේ තනිකර මිච්ඡා ධර්මයක් සම්මා සම්බුද්ධ ශාසනයක් එතන නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයක් එතන සම්පූර්ණ තිනේ මිච්ඡා දහමක් ආර්ය ශ්‍රාංගික මාර්ගයට ඒක අදාළ නැහැ ඒ නිසා නිරතුරුවම ඔබ දක්ෂ වෙන්න දවසින් දවස ශාසනාර්ථයන් දුර්වල වෙනකොට මෙවැනි විකෘති ක්‍රියාවන් ශාසනාර්ථයන් දුර්වල කරන්න ජනතාවගේ වර්ණයේ සැපේ බලය දුර්වල කරන්න ජනතාවගේ පිනේ ශක්තිය දුර්වල කරන්න මේ මිච්ඡා මාර්ග තව තව ශක්තිමත් කරන්න ජනතාවට මේ ශාසනාර්ථයන් එපා කරවන්න අනුතුරු සිද්ධ වෙන්න පුළුවන් හැබැයි එවැනි අනුතුරු සිද්ධ වුණොත් කරුණා කරලා බුදුරජාණන් වහන්සේට දොස් කියන්න එපා මේ සම්මා සම්බුද්ධ ශාසනයට දොස් කියන්න එපා
මහා සංගරත්නය කියන අර්ථයට දොස් කියන්නේ මොකද මේවා ඔය දේවල් වලට වැඩිකාරයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය තුලින් සංඝයාගේ ඇවතුම් පැවතුම් තුලින් මේ උතුම් ධර්මයන් නිවැරදිව දේශනා කරලා තියෙනවා තේන්න ඒ නිසා කොතන හෝ සමාජයේ සංඝයා වරදක් කරනවා නම් අපිට තේනවා සංඝ සමාජයේ යම් යම් අය වැරදි කරනවා තේන්න එක්කෙනෙක් ඉඳුල් ඉල්ලන් යනවා ඉඳුල්පත් පිණ්ඩපාත යනවා තව කෙනෙක් ආර්ථිකය ගැන කියනවා තව කෙනෙක් රැකියා කරන හැටි ගැන කියනවා තව කෙනෙක් ව්‍යාපාර කරන හැටි ගැන කියනවා තව කෙනෙක් කුෂිකර්මය ගැන කියනවා තව කෙනෙක් ගෙවල් හදන්න යනවා ඉතින් මේවා ඔක්කොම ශාසනය තුල තියෙනවා හරිද මේවා අපිට එපා කියන්න බෑ මොකද බුදුරජාණන් වහන්සේ කාලෙත් මේ දේවල් තිබ්බා තේන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙවැනි බරපතල විනය කාරණා 220ක විනයක් අපිට පනවන්නේ භික්ෂුණීලාට 308ක් වගේ විනය කාරණා ලොකු විනයක් පනවන්නේ තේන්න. එතකොට බුදුරජාණන් වහන්සේ කාලෙත් මේ දේවල් තිබ්බා. ඒ නිසා අද සමාජෙත් මේ දේවල් තියෙනවා. තව සද්ධාව දුර්වල වෙන්න අවිද්‍යාව දුර්වල වෙන මිනිස්සු ආරෂ්ඨාංගික මාර්ගෙන් බැහැර වෙන්න තව මෙවැනි විකෘතියෙන් සමාජගත දැන් මහත් එක්ක ඇවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට හුඟක් සම්බන්ධතා තියෙනවා දේශීය අය විදේශීය අය ස්වාමිනාසෝයේ සම්බන්ධතා උපයෝගී කරගෙන මේ ජනතාවට ගෙවල් හදලා දෙන්න කියලා. තේන්න. නැත්නම් මේ ජනතාවගේ සුබ සාධනය කරන්න කියලා. ඒ මහත්තයාමට දැන් මේ කාරණය නොනම් මතු පිටින් බැලුවාම සාධාරණයක් පේනවද නැද්ද? පේනවා. ඕන කෙනෙකුට පේනවා සාධාරණයක්. නමුත් ඒක සාධාරණයක් පෙවුනත් සම්මා සම්බුද්ධ ශාසනය උතන නැහැ. මම කුෂිකර්ම ඇමති කෙනෙක් වෙන්න ගියොත් මම නිවාස ඇමති වෙන්න ගියොත් මම ජනතා සුභසාබ්දන ඇමති කෙනෙක් වෙන්න ගියොත් මම අධ්‍යාපන ඇමති කෙනෙක් වෙන්න ගියොත් මගේ ප්‍රාතිමෝක්ෂ සීලයට මොකද්ද වෙන්නේ ඈ බුදුරජාණන් වහන්සේ සංඝයා කියන ප්‍රාතිමෝක්ෂ සීලය එතන විනය පද 220ක් තියෙනවා ඒ විනය පද 220 වැරද්දක් කළොත් අපිව නිවැරදි කරගන්න අධිකරණයන් හතක් පනවලා තියෙනවා එහෙනම් නෝනා බුදුරජාණන් වහන්සේ මේ උතුම් ප්‍රාතිමෝක්ෂයක් අපිට පනවන්නේ අපිව මේ කුෂිකර්ම ඇමතිලා කරන්න ඉඩම් ඇමතිලා කරන්න නිවාස ඇමතිලා කරන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් ප්‍රාතිමෝක්ෂ අපිට පනවන්නේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කෙත බවටපත් කරන්න මේ ලෝක ධාතුවේ සත්පුරුෂ දෙවියන් සත්පුරුෂ බ්‍රහ්මයන් සත්පුරුෂ මිනිස්සෙයින් වන්දනා කරන තැනටපත් කරන්න මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අට දෙනාගෙන් එක්කෙනෙක් බවටපත් කරන්න ඒකයි මේ විනය කාරණා 220ක් අධිකරණයන් හතක් අපිට පනවලා තියෙන්නේ. ඒ නිසා මට පුළුවන් කමක් නැහැ. ඔබ කැමති වුණත්, ඔබ ඒක ඇත්තයි කියලා ඔබට පෙනුණත්, ඒක සාධාරණයි කියලා ඔබට පෙනුණත්, ප්‍රාතිමෝක්ෂය දුර්වල කරගෙන සමාජය නිවැරදි කරන්න යන්න මට පුළුවන් කමක් නැහැ. තේන්නාද? සමාජයට උපකාර කරන්න යන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ සංඝ සමාජයේ පනවලා තියෙන්නේ සුපටිපන්න ගුණේ ශක්තිමත් කරන්න. උජපටිපන්න ගුණේ ශක්තිමත් කරන්න ඥායපටිපන්න ගුණේ ශක්තිමත් කරන්න සාමීචිපටිපන්න ගුණේ ශක්තිමත් කර ගන්න මේ ගුණයන් හතර ශක්තිමත් කළොත් පමණයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මට ලෝකයාට පුණ්‍ය කෙතක් බවට පත් වෙන්න පුළුවන් එච්චර මම පුණ්‍ය කෙතක් බවට පත් වුණොත් පමණයි මට ඔබට අස්වැන්න දෙන්න පුළුවන් මමගේ පුණ්‍ය කෙත මම දුස්සීල කරගත්තොත් මගේ පුණ්‍ය කෙත මම වල් පැලෑටි වලින් විනාශ කරගත්තොත් මගේ පුණ්‍ය කෙත මම ප්‍රාතිමෝක්ෂයෙන් දුර්වල කරගත්තොත් ජනතාව නන්නත්තරයි ජනතාව මට පූජා කරන්නා වූ සිව්පසේට පෙරලා විපාකයන් ලැබෙන්නේ නැහැ තේන්න ජනතාව පෙරලා මට පූජා කරන සිව්පසේට ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ පූජා කරන දේ සැබෑ ප්‍රතිඵලය ලබන්න නම් ඒ මහා සංඝරත්නයට පූජා කළ යුතුය. අර මහා ප්‍රජාපති ගෝතමිය තමන්ගේ අතින් සිවුරක් වියලා අද වගේ අන්තර සූත්‍ර තිබ්බේ නෑ. එදා සිවුර කියන දේ අටපිරිකර කියන දේ මේවා අටමහා කුසල් බවට අටපිරිකර පත් කරන්නේ ඇයි? අද වගේ ලේසියෙන් අටපිරිකරක් එදා හදන්න බෑ. අද වගේ ලේසියෙන් චීවරයක් මහන්න බෑ. අද කඩේට ගියා රෙදි ටික ගත්තා මැහුවා චීවරේ පූජා කළා. එහෙම නෙමේ එදා තාක්ෂණයේ තිබ්බේ නෑ නූල් අරගෙන ඉඳිකටු අරගෙන මේ ඇඟිලි තුවාල වෙනකන් ඇඟිලි රතු වෙනකන් ඇඟිලි වලින් ලේ ගලනකන් මේවා මහල මේවා ගොතලා එහෙමයි චීවරයක් හදාගත්තේ එහෙම චීවරයක් හදාගෙන ප්‍රජාපති ගෝතමියවිල බුදුරජාණන් වහන්සේට පූජා කරනවා බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ ප්‍රජාපතිය සංඝයාට පූජා කරන්න
සංඝයාට පූජා කරන්න. නමුත් ප්‍රජාපති ගෞතමීයක පිළිගත්තේ නැහැ. කවුද මේ? මේ සම්මා සම්බුද්ධ ශාසනයේ භික්ෂුණී ශාසනයේ අග්‍රස්ථානයට පත්වෙච්ච නායිකාව. හරිද? මේ සම්මා සම්බුද්ධ ශාසනයේ භික්ෂුණී ශාසනයේ අග්‍රස්ථානයට පත්වෙන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සිදුහත් කුමාර අවදියේ කිරිමව් බවට පත්වෙන්න, සුද්ධෝදන රජතුමාගේ බිසව බවට පත්වෙන්න මොන පුණ්‍ය ශක්තියක් මහා ප්‍රජාපති ගෞතමී තුල තියෙන්නේද? එවන් පුණ්‍ය ශක්තියක් දරාගෙන ආවත් එතුමියටත් පුළුවන් කමක් ලැබුණේ මේ ඇත්ත තේරුම් ගන්න. හරිද? එහෙනම් අපි ගැන කතා කරලා වැඩක් තියනවද? සීලෙන් දුර්වල වැඩ කරන ස්වාමින්වහන්සේලා ගැන අපි කලබල වෙලා වැඩක් තියනවද? නැහැ. ප්‍රජාපති ගෞතමීටත් පුළුවන් කමක් ලැබුණේ නැහැ ඒ උතුම් ධර්මයේ ගලප ගන්න. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ භික්ෂු ශාසනයේ අග්‍ර නායිකාව කුඩා කාලේ සිදුහත් කුමාරයාගේ කිරිමව එවන් පුණ්‍ය කඳක් ස්ත්‍රී රත්නයේ තුල පහළ වෙච්ච පුණ්‍ය කඳකටත් ඒක තේරුම් ගන්න පුළුවන් කමක් ලැබුණේ. බුදුරජාන් වහන්සේ කියනවා නෑ ප්‍රජාපතිය මහා සංඝයාට මේ සිවුර පූජා කරන්න. දෙවෙනි පාරක් ඉල්ලනවා. දෙවරි පානත් කියනවා නෑ ප්‍රජාපතිය බුදුරජාණන් වහන්සේට නෙමේ මහා සංඝයා අරමුණු කරන් පූජා කරන. තුන්වෙනි පාරත් ප්‍රතික්ෂේප කළා. පස්සේ අඬා වැටෙනවා පැත්තකට ගිහිල්ලා අන්න ආනන්ද ස්වාමීන් වහන්සේ අර අඬන ප්‍රජාපති ගෞතමිය කෙරේ දුක හිතිලා අන්න බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. තේන්න. ඊට පස්සේ තමයි මහා සංඝයා අරමුණු කරගෙන කරුණ පැහැදිලි කළා මේ චීවරේ පූජා කරන්නේ. තේන්න. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම. තේන්න. අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට ලෝකයාට පුණ්‍ය කිතක් වෙන්න. ලෝකයාට මේ ලෝක ධාතුවේ දෙවියන් බ්‍රහ්මයන් වන්දනා කරන පුණ්‍ය කිතක් වෙන්න. මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අට දෙනාගෙන් කෙනෙක් වෙන්න. සුපටිපන්න, උජුපටිපන්න, ඥායිපටිපන්න, සාමීචි පටිපන්න ගුණෙන් පරිපුන් භික්ෂුවක් වෙන්න, පිරිපුන් භික්ෂුවක් වෙන්න. අපි මේ සියල්ල දුර්වල කරගෙන අපි ළඟ තියෙන්නේ අනුන්ට උපකාර කරන මානසිකත්වයක් නම්, අනුන්ට ගෙවල් හදන්න පොත්පත් අරන් දෙන්න, අනුන්ට සුබසාධනය උදෙසා කැපවෙන්න, අනුන්ගේ කුෂිකර්මය උදෙසා කැපවෙන්න, පින්වතුනි අපි හිස් දෙයක්. අපි හිස් දෙයක්. ඒ හිස් දෙයට ඔබ පූජා කරන දේ පෙරලා ප්‍රතිඵල දෙන්නේ නැහැ. ප්‍රතිඵල දෙන්නේ නැහැ. අද සමාජය තුල වර්ණයේ සැපේ බලයේ දුර්වල නම් ජනතාව දවසින් දවස දුකටපත් වෙනවා නම්, ජනතාව දවසින් දවස පීඩණයටපත් වෙනවා නම්, ජනතාව දවසින් දවස බලවත් ආර්ථික ව්‍යාධීන්ටපත් වෙනවා නම්, දවසින් දවස රෝගීභාවයන්ටපත් වෙනවා නම්, පින්වතුනි මම මගේ හෘද සාක්ෂියට තට්ටු කළා. මම මටම කියා ගන්නවා අපිත් ඒකට වග කියන්න ඕනේ. අපිත් ඒකට වග කියන්න ඕනේ ඇයි? ජනතාව දෙන සිව්පසයට පෙරලා අපි සැබෑ ප්‍රතිලාභ දීලා නැහැ. ජනතාව දෙන සිව්පසයට අපි සැබෑ ප්‍රතිඵල දීලා නැහැ. ජනතාව දෙන සිව්පසයට අපි සැබෑ ප්‍රතිඵල දෙන්න නම් අපි ළඟ සුපටිපන්න ගුණේ තියෙන්න ඕනේ. අපිටන උජුපටිපන්න ගුණේ තියෙන්න ඕනේ. අපි ළඟ ඥායපටිපන්න ගුණේ තියෙන්න ඕනේ. අපි ළඟ සාමීචිපටිපන්න ගුණේ තියෙන්න ඕනේ. මේ ගුණයන් තිබ්බොත් තමයි ඔබලා අපිට දෙන ගිලම්පස කෝප්පය උදෙසා ඔබලා පෙරලා ගිලම්පස කෝප්ප 1000ක් ලබන්නේ. ඒ ගුණයන් අපි ළඟ තිබ්බොත් විතරයි ඔබලා අපිට දෙන එක බත් වේලක් උදෙසා ඔබලා බත් වේල් 1000ක් ලබන්නේ. ඒ ගුණයන් අපි ළඟ තිබ්බොත් විතරයි ඔබලා අපිට දෙන චීවරයක් උදෙසා ඔබලා පෙරලා ප්‍රණීත ඇඳුම් කට්ටල 1000 ගාණක්. නමුත් ඒ ගුණයන් අපි ළඟ නැත්තම් මොකක්ද වෙන්නේ? ඔබලා දෙන පින්ඳ පාතයට ඔබලා ලබන්නේ දුර්වල වූ ආනිසංසයක්. මොකද ඒ අදාළ ගුණයන් අපි ළඟ නැහැ. බුදුරජාණන් වහන්සේ ගුණයන්ට අදාළව ශාසනය පනවන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ සෝවාන් ඵලයට පත්ුණ කෙනාට දෙන දානේ ආනිසංස මෙපමණයි කියලා කියන්න බැහැ කියනවා. සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාට දෙන දානේ ආනිසංස ලක්ෂ ගාණක් කියනවා. එහෙමනම් පින්වතුනි අපි දක්ෂ විය යුතුයි. අවම වශයෙන් සද්ධානුසාරී ධම්මානුසාරී තැන ඉන්න ස්වාමින් වහන්සේ කෙනෙක්වත් වෙන්න. අවම වශයෙන් සෝවාන් ඵලයට පත්ුණ ස්වාමින් වහන්සේ කෙනෙක්වත් වෙන්න. එහෙම වෙන්න නම් මේ ප්‍රාතිමෝක්ෂ සීලේ ආරක්ෂාව අපි තුල තියෙන්න ඕනේ. ඒ නිසා කවුරු කිව්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට ජනතාවගේ කැමැත්ත තියෙනවා, ජනතාවගේ උපකාර තියෙනවා,
ඒ ජනතා උපකාර අරගෙන සමාජයේ සුභසාධනය කරන්න කියලා මන්නම් කියන්නේ මහත්වෝ ඒක මට අදාළ දෙයක් නෙමෙයි ඒක මට අදාළ දෙයක් නෙමෙයි මගේ ජීවිතේට මං එකතු කරගන්නේ ප්‍රාතිමෝක්ෂ සීලය පමණයි මගේ ජීවිතේට මං එකතු කරගන්නේ උතුම් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පමණයි ඉම් බැහැර දේවල් මගේ ජීවිතේට එකතු කරගන්නේ මං ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මගේ ජීවිතේට එකතු කරගෙන මේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය ජීවිතේට එකතු කරගෙන මේ අහිංසක මිනිස්යන්ට දෙන්න තියෙන සැබෑ ප්‍රතිලාභය පිළබලා දෙනවා එහෙම නැතුව මමත් ඔබෙන් රුපියල් ලක්ෂයක් ඉල්ලගෙන මේ මහත්යාගෙන් ලක්ෂයක් ඉල්ලගෙන කාට හරි ගයක් හදලා දුන්නොත් පිංගතුණි එක ගෙදර නිසා ලක්ෂ ගානකට මගෙන් වෙන්න තියෙන වර්ණයේ සැපේ බලය මං අහිමි කළා වෙනවා. ඔන්න ඇත්ත කතාව. ඔබෙන් සල්ලි අරගෙන මම කෙනෙකුට පොත් පාසලයක් හදලා දීලා ඒ තුලින් ඒ දරුවා සතුටු කළා ඒක හරි. නමුත් එතන එක දරුවයි සතුටු උනේ. ඔබ ගෙවල් 10ක් හදලා දුන්නොත් 10 දෙනයි සතුටු උනේ. ඔබ ඇඳුම් 10ක් පූජා කළොත් 10 දෙනයි සතුටු උනේ. ඔබ පාසල් පොත් කට්ටල 10ක් දුන්නොත් දරුවෝ 10 දෙනයි සතුටු උනේ. නමුත් ඔබ ප්‍රාතිමෝක්ෂ සීලය දිවිහිමියෙන් ආරක්ෂා කළොත් ඔබව දැකලා හදවතින් සාදුකාර දුන්නත් ඔහු වර්ණය සැපේ බලපු ලැබපු කෙනෙක් බවට අනුකෝ ධර්මයේ කොයිසා ගැඹුරුද කියලා මේ ධර්මයේ අර්ථයන් කොයිසා ගැඹුරුද කියලා ඒ නිසා අපි දක්ෂ විය යුතුයි නිරතුරුවම නිවැරදි දේ අර්ථවත් දේ ජීවිතයට එකතු කරගන්න ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ආශ්චර්යයන් කියන කාරණයක් සමාජේ කොතනකවත් නැහැ බුදුරජාණන් වහන්සේ අර පිප්පලි ඒ කියන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගිහි කාලේ බුදුරජාණන් වහන්සේ හමු වෙන්නේ නැන වෙලාවේ මහ පොළව කම්පා වෙනවා ඒ කම්පා වෙන්නේ ආශ්චර්යයක් නිසා නෙමේ ඒ කම්පා වෙන්නේ පිප්පලි තරුණයාගේ සාංශාරික කුසල් ශක්තිය නිසා ඒක හොඳට තේරුම් ගන්න මහ පොළව කම්පා වෙනවා කියන්නේ මහ පොළව මේ ඉරිතල්ල පුපුරනවා නෙමේ මේවා වැරදි විදියට අර්ථ ගන්න එපා මහ පොළව කම්පා වෙනවා කියන්නේ ඒ මොහොතේ හිතා ගන්න බැරි සුළඟක් ඇති වෙනවා ඒ මොහොතේ හිතා ගන්න බැරි වැස්සක් ඇති වෙනවා ඒ මොහොතේ හිතා ගන්න බැරි කාලගුණික විපර්යාසයක් ඇති වෙනවා ඒකයි මහ පොළව කම්පා වුණා කියලා කියන්නේ දැන් සමහරු කියනවා මං දැකලා තියෙනවා අර්ථ දක්වනවා මහ පොළව කම්පා වෙනවා කියන්නේ මේ මහ පොළව පෙරලිලා මහ පොළව ඉදිතලලා මහ පොළව පිපිරිලා පිංගතුනි ඕවා විහිළු ඔය විහිළු ශාසනයට එකතු කරන්න එපා තේරෙනවා නිසා මහ පොළව කම්පා වුණත් කම්පා වුණා කියන්නේ අපි නොහිතූ ආකාරයෙන් මහා සුළඟක් ඇති වෙනවා මහා වැස්සක් ඇති වෙනවා මහා විදුලු කෙටුමක් ඇති වෙනවා අන්න මහ පොළව කම්පා වුණා එතකොට එවැනි කම්පා වීමක් නොහිතූ මොහතක සිද්ධ වෙන්නේ කුමක් නිසාද අර පිප්පලි තරුණයාගේ සාංශාරික කුසල් ශක්තිය එහෙම නැතුව දෙවියෙක් බ්‍රහ්මෙක් කලේ නැහැ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මුළු රට මේසා වංචාවෙන් හොරකමෙන් දූෂණයෙන් අල්ලසෙන් විනාශ වෙච්ච තැනදී මේ රට තාමත් මේ මිනිස්සයා සිනාසිලා ජීවත් වෙන්නේ ඒකාධිපති නායකයෙකුට යට නොවි හමුදා රාජ්‍යයකට යට නොවි එහෙම නැත්නම් ඊටත් වඩා දරුණු යුදමය තත්වයන්ටපත් නොවි මේ රටේ ජනතාව මේ හොරකම් කරන සමාජයත් තුලත් තාමත් යම් පමනකොටෝ හිනා වෙලා ජීවත් වෙන්නේ පින නිසාමයි මේ කුසල් ධර්මයන් නිසාමයි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය දේශනා කළා තියෙන මේ උතුම් සම්මා වායාමයන් නිසාමයි කියන කාරණය අපි තේරුම් ගන්න ඕනේ